Man torium pale gasak de. O gasak. Me pol gas gasak de. O me koka kurulik de. O kurulik tamay. Me velikand kandak de. O enang artika vidyav. ආයුබෝවන් SL කොමස් වැටින් යන මේ වීඩියෝ එකටත් අවසාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම මගේ ඉකොනොමික් ලෙසන් සීරීස් එක පටන් ගන්නවා ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට කියන්න කැමති ඔයගොල්ලොත් ව්‍යාපාර ලෝකය ආර්ථික ලෝකය වාණිජ ලෝකය ගැන හොයලා බලන අප්ඩේට් කෙනෙක් නම් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලා තියෙන රතුපාට subscribe button එක ඔබලා අපිව subscribe කරලා තියන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තිබ්බොත් ඔයගොල්ලන්ට අපි දාපු දාන වීඩියෝස් එවලේම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් හොඳයි එහෙමනම් වැඩි කතා බහක් නැතුව අපි අද අපේ වීඩියෝ එකට යමු ආර්ථික විද්‍යාව නමේම තියෙනවා මේක විද්‍යාවක් කියලා හැබැයි මේක වෙනමම ගන්නනවා ආර්ථික විද්‍යාවක් විද්‍යාවක් ද කියලා ප්‍රශ්න කරලා. ඇයි මේ විදිහට කියන්නේ? මේකට හේතුවක් තියෙනවා. මේක සිංහලෙන් ආර්ථික විද්‍යාව කියලා කිව්වට මේක ඉංග්‍රීසි වචනේ economics. ඉතින් සිංහල පරිවර්තනයේදී මේක විද්‍යාවක් කියලා නමේම තිබ්බට ඉංග්‍රීසියෙන් කවුරු හරි මේක ප්‍රනවුන්ස් කරද්දී එයාගේ ඔළුවට එකපාර එන්නේ නැහැ මේක විද්‍යාවක්. එහෙම නැත්නම් සයන්ස් එකක් කියලා. ඉතින් මේක නිසා තමයි ආර්ථික විද්‍යාව මුලින්ම උගන්වද්දී ආර්ථික විද්‍යාවත් විද්‍යාවක්ද කියලා පාඩමක් අපිට උගන්වන්නේ. ඉතින් ඒ පාඩමට යන්න කලින් අපි මුලින්ම බලමු මොකද්ද මේ ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳව පළවෙනියෙන්ම නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1776 දී. ඒ ඇඩම් ස්මිත් විසින්. ඇඩම් ස්මිත් අනුව ධනය පිළිබඳ අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව යනුවෙන් හැඳින්වෙයි. ඉතින් මේ නිර්වචන ඉදිරිපත් කිරීම නිසාම ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා විදියට අර්ථ දැක්වෙනවා. ආර්ථික විද්‍යාවට තියෙන තවත් නිර්වචනයක් තමයි නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන්නේ. මේ නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන්නේ 20වැනි සියවසේ හිටපු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ලයනල් රොබින්සන් විසින්. ලයනල් රොබින්සන්ට අනුව සම්පත්වල විකල්ප ක්‍රම අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම සඳහා මිනිසාගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව යනුවෙන් හඳුන්වනවා. ඉතින් ඒ විදිහට බලපුවම අපිට ආර්ථික විද්‍යාව කියන එක නිර්වචනය කරන්න පුළුවන් තාර්කික මනුස්සෙ තමා ජීවත් වන වටපිටාව තුළ ආර්ථික වශයෙන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සෙක් තමා ජීවත් වන වටපිටාවේ හැසිරෙන්නේ තමන්ට ආර්ථික වශයෙන් වාසිසහගතම විදියට. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයාගාව සල්ලි ටිකක් තියෙනවා නම් ඔයා ඒක ආයෝජනය කරන්නේ ඔයාට වැඩියෙන්ම ප්‍රතිලාභයක් ලැබෙන විදියට. ඉතින් ඒ වගේ හිතන්න ඔයාගාව සල්ලි ටිකක් තියෙනවා නම් ඔයා මේකෙන් මොනව හරි කන්න බොන්න අදින්න පළදින්න ගන්නවා නම් ඔයාට තියෙන වාසිසහගතම ඒ කියන්නේ හොඳම දේවල් තමයි ඔයා මේකෙන් ගන්න බලන්නේ. මේ විදිහට මිනිස්සු තමන්ට ආර්ථික වශයෙන් වාසිසහගත විදියට හැසිරෙන එක තමයි ආර්ථිකව හැසිරෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ ආර්ථික හැසිරෙන මිනිස් ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම තමයි ආර්ථික විද්‍යාවෙන් අපි කරන්නේ. ඉතින් මම මගේ මේ channel එක හරහා ඉස්සරහට මේ economic lesson series එක දිගටම continue කරන් යද්දි මේ විෂය කරුණු එකින් එක අකුරක් නැර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මගේ channel එක subscribe කරලා තිබ්බොතින් මේ economic lesson series එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ ආර්ථික විද්‍යාවත් විද්‍යාවක්ද? ඒකට අපිට මෙහෙම කියන්න පුළුවන්. විද්‍යාවක් කියන්නේ අපේ අවට තියෙන පරිසරයේ සමාජයේ තියෙන එක්තරා විදිහේ සිද්ධාන්තයන් නියතයක් ඒ වගේම කරුණු වෙනස් වෙන්නේ නැති දේවල් වගේ දේවල් අධ්‍යයනය කිරීම තමයි විද්‍යාවක් කියලා කියන්නේ. හරියනම නිර්වචනය නෙමෙයි නමුත් සරලව ඕක තමයි අයිඩියා එක. ඉතින් ආර්ථික විද්‍යාවෙත් මේ විද්‍යාවක තියෙන ගති ලක්ෂණ තියෙනවද? ඔව් ගොඩක් ඒවා තියෙනවා. ආර්ථික විද්‍යාවේදී අපිට හම්බ වෙනවා ඉල්ලුම් න්‍යාය කියලා පාඩමක්. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා භාණ්ඩයක මිල වැඩි වන විට ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවන බවත් මිල අඩුවන විට එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවයි කියලත්.
ලෝකෙ කොයි තැනක හිටියත් මේක මේ විදිහටමයි වෙන්නේ කියලා හැමෝම පිළිගන්නවා. ඒ වගේම තවත් තැනක අපි ඉගෙන ගන්නවා වාණිජ බැංකුවලට Taman බාර ගන්න තැන්පතු මුදල් වලින් චෙක්පත් ඉෂුව කරලා ආර්ථිකයක් තුල මුදල් මවන්න පුළුවන් කියලා. මේකත් මුළු ලෝකයෙන් පිළිගන්න සම්මත තියරියක්. මේ වගේ මුළු ලෝකයෙන් පිළිගන්න සම්මත න්‍යායන් ආර්ථික විද්‍යාවේ ඕන තරම් තියෙනවා. ඉතින් අපේ මේ ආර්ථික විද්‍යාව පාඩම හරහා මේ වගේ තියරි ගොඩක් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරුණු ටික සලකලා බලපුවම අපිට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාවත් විද්‍යාවක් විදිහට අර්ථ දක්වන්න. ඊළඟට දෙවෙනි කාරණය, ආර්ථික විද්‍යාව විද්‍යාවක් විතරමද? නැහැ. ආර්ථික විද්‍යාව විද්‍යාවක් විදිහට අර්ථ දක්වනවා වගේම අපිට පුළුවන් ඒක යම්කිසි කලාවක් විදිහටත් අර්ථ දක්වන්න. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කලාවක් විදිහටත් අර්ථ දක්වනවා. ඇයි ආර්ථික විද්‍යාවත් කලාවක් කියලා කියන්නේ? කලාවක් කියලා කියන්නේ අපි ඉගෙන ගන්න විෂය කරුණු, සිද්ධාන්ත, නියමයන් මේ වගේ දේවල් අපේ එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිතා කරන විදිහට තමයි කලාවක් කියලා කියන්නේ. ඉතින් මේ ආර්ථික විද්‍යාවේ අපි ඉගෙන ගන්න එක එක විෂය කරුණු, ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙද්දි සැපයුම වැඩි වෙනවා, මිල වැඩි වෙද්දි ඉල්ලුම වැඩි වෙනවා, මේ ලැබෙන පොලිය වැඩි වෙද්දි ආයෝජන වැඩි වෙනවා, මේ වගේ කියන මේ සිද්ධාන්ත අපි ප්‍රායෝගික ලෝකෙදී භාවිතා කරනවට අපි කියනවා කලාවක් කියලා. ඉතින් මේ කරුණු ටික බලපුවම අපිට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව කියන්නේ එක්තරා විදිහක කලාවක් කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දුන්නා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ තාර්කික මනුස්සයෙක් ආර්ථිකව හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීම කියලා. ඒ වගේම තමයි මේ ආර්ථික විද්‍යාව තුළ විද්‍යාවක තියෙන්න ඕන ගති ලක්ෂණ තියෙන නිසා ආර්ථික විද්‍යාවත් විද්‍යාවක් කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ වගේම තමයි ආර්ථික විද්‍යාවේ මේ විද්‍යානුකූලව ඉගෙන ගන්න දේවල් අපි ප්‍රායෝගික ලෝකෙදී භාවිතා කරන හින්දා ආර්ථික විද්‍යාවක් කියන්නේ කලාවක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඒ අනුව ගත්තම අපිට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව කියන්නේ එක පැත්තකින් විද්‍යාවක්, අනිත් පැත්තෙන් කලාවක් කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ආර්ථික විද්‍යාව ගැන දළ අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙහින් අපිට කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයගොල්ලොන්ගේ යාළුවන්ටත් බලන්න පුළුවන් විදිහට මේ සෝෂල් මීඩියා වලින් ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ෂෙයා කරන්න. ඉතින් ආර්ථික විද්‍යාව පිළිබඳ අපි අද කතා කරපු පාඩමේ අපිට මිස් වෙච්ච ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහ අපිට කමෙන්ට් සෙක්ෂන් එකකින් දාලා යන්න අමතක කරන්නත් එපා. මොකද ඒක අපිට වගේම ඔයගොල්ලන්ටත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න කැමති, ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයා වාණිජ ලෝකය ගැන, ව්‍යාපාර ලෝකය ගැන, ආර්ථික ලෝකය ගැන, මේ ආර්ථික ලෝකයත් එක්ක අදාළ වෙන තාක්ෂණික ලෝකය ගැන, අලුතෙන් ගැන ප්‍රොඩක්ට්ස් ගැන ඔයා update උනන්දුවක් දක්වන කෙනෙක් නම් දැන්ම පල්ලාතිය රතුපාට subscribe button එක ඔබලා අපිව subscribe කරලා තියන්න. මොකද අපි මම මගේ channel එක හරහා මේ වගේ videos ඔයගොල්ලන්ට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ video කීපයක් මම මේ විදිහට කරලත් තියෙනවා. ඔයාට මගේ channel එකට ගිහිල්ලා videos වලට ගියොතින් මම මේ විදිහට කරලා තියෙන video ගැන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අදට මේ video එකෙන් ඔයගොල්ලොන්ගේ සමු ගන්නවා. ඔයගොල්ලෝ ඔක්කොන්ටම ආයුබෝවන්.